right මම මේ වැඩේ කරන්න කිසිම software එකක් පාවිච්චි කරන්නේ නැහැ. පුංචිව පුංචි code එකක් විතරයි පාවිච්චි කරන්නේ. ඔයාලට කරන්න තියෙන්නේ ඔයා මේ බලබලා ඉන්න video එකේම description එකට යන එක. එතන තියෙනවා code එකක් දාලා මම එතන දාලා තියෙනවා මේ code එක copy කරලා paste කරගන්න කියලා. Messi ls කියලා තියෙන්නේ. එතන ඉඳන්ම පාතර copy පාතර අදගෙන යන්න මේ විදිහට. අදගෙන ගියාම යටින්ම මේ end end කියලා තියෙනවා. එතනින් නවත්තන්න නවත්තලා copy කරගන්න. ඊට පස්සේ මෙතනින් අහක් වෙන්න. දැන් යනවා මම this pc ගිහිල්ලා. ඒකේ මේ තියෙන USB drive එක F7.19GB මේක මේ මගේ 8GB pen එක මේකට යනවා. දැන් මත මම මෙතන මේ folder කීපයක් තියෙනවා. ඒක පළවෙනි folder එකේ ඒකේ lock එකක් දාපු එකක් තියෙන්නේ. මම මේ දෙක delete කරගන්නවකෝ. Right මම ඒකේ අලුත් folder කයි දෙකයි කීපයක් ඕපන් කරගන්න. හරි දැන් තුනක් දාලා තියෙනවා. මේ වගේ මොකුත් නැමේ. මේ දැන් මම මේ new folder තව එකක් ඕපන් කරගන්න. මම ඒකට නමක් දාන්නම් GC කියලා. මම මේ GC කියන මේ pen එක ඇතුලේ තියෙන folder වල මේ GC කියන folder එකට තමයි මම lock එක දාගන්නේ. එතකොට මේක ඇතුලේ මේකට දාන මම video හරි photo හරි මොන හරි document ටිකක් දානවනේ. ඒ ටික කිසිම කෙනෙකුට code එක නැතුව ගින් බලන්න බෑ. නමුත් අනිත් ඒ කියන්නේ pen එක සාමාන්‍ය විදිහට පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. දැන් මේ GC කියන එකට යනවා. ගිහිල්ලා මම right click කරනවා. Right click කරාට පස්සේ menu කියලා තියෙන්නේ. එතනට යන්න. එතකොට මෙන්න මේ වගේ එකක් එනවා. ඒකේ තියෙනවා text document කියලා. ඒකට යන්න. ඊට පස්සේ ඒ new text document කියන එකට ගිහිල්ලා ගෙපුවාම මේ විදිහේ notepad එකක් එනවා. Notepad එක ආවට පස්සේ ආපහු right click කරලා අර අපි ඉස්සෙල්ලා copy කරගත්ත code එක මෙතන paste කරගන්න. Right. දැන් මේකේ එක තැනක දකින්න ලැබෙනවා මෙන්න මේ විදිහට your password here කියලා. අන්න ඒක මෙන්න මේ විදිහට අරගෙන delete button එකෙන් delete කරගන්න. ඊට පස්සේ ඔයා මොකක් හරි password එකක් දාගන්න. මම මේකට දාන password එක චම්මික. ඒ කියන්නේ මගේ නම CHAMMIKA. right. දැන් මේ ෆයිල් කියන තැනට ගිහිල්ලා save as කියන එකට යන්න. save as කියන එකට ගියාම මේ යටින් එනවා ෆයිල් නේම් එකක්. ඒකට කැමති නමක් දාගන්න. මම ඒකට දාන්නම්කෝ new කියලා. මොකක් හරි නමක් දාගෙන ඩොට් එකක් තියලා BAT කියලා දාගන්න. ඊට පස්සේ මේ save as type කියලා තියෙන්නේ. ඒකට ගිහිල්ලා මේ all files කියන එකට දාගන්න. වැටුන්නේ නැහැ. මේ all files දාගෙන ඊට පස්සේ save කරගන්න. ඕකේ දෙන්න. දැන් හරි මේ notepad එක මෙතනින් හක් කරගමු. දැන් මේකත් හක් කරගමු. දැන් මම යනවා නැවතත් මගේ pen එකට. ඒකේ අපි මේ GC කියන එකට තමයි lock එක දැම්මේ. ඒකේ එකක් තියෙනවා new. අනිත් එක new text document කියලා. අපේ new text document කියන එක වැඩක් නැහැ. මේ new කියලා තියෙන්නේ. ඒ new කියන එක තමයි ඒ අපි ඒ නම දැන් මේකටනේ. ඒක ඔබ දෙකපාරක් එකපාරක් කිව්වට පස්සේ මෙහෙම locker කියලා එකක් එනවා. මෙන්න මේකට තමන්ට ඕන කරන video හරි photo හරි මොනව හරි දාගන්න. මම උදාහරණයක් විදිහට මෙන්න මේ set එක මේ විදිහට අදලා දාගන්නම්. right. ඒ ටික ආවා. දැන් අපිට pen එකට ගියාම GC කියන එකට ගිහිල්ලා ඒකේ locker කියන එකට ගියාට පස්සේ අපේ මේ ටික ඇවිත් තියෙනවා. දැන් මේ ටික කෙලින්ම යන්න පුළුවන්. අපිට මේක lock කරගන්න ඕන නම් මේ new text document කියන එකට සමාවෙන්න. new text document එකට නෙමෙයි මේ new කියන එකට ගිහිල්ලා ගිහපහම මෙන්න මේ වගේ එකක් එනවා. මෙතන are you sure you want to lock the folder කියලා එකක් අහනවා. කියන්නේ ඔයාගේ වාට මේ folder එක lock කරගන්න ඕනේද කියලා අහනවා. lock කරගන්න ඕන නම් yes කියන්න. y අකුර විතරක් ඔබලා enter ගහන්න. enter ගහුවට පස්සේ මේ විදිහට lock වෙලා යනවා. දැන් ආය අපි ගිහින් බලමු. දැන් GC කියන එකට ගියාට මෙතනින් එහාට යන්න බෑ. ඔය ඕකෙන් යන්නත් බෑ. මේකෙන් යන්නත් බෑ. මෙතන ඉල්ලනවා enter password to unlock folder කියලා.
යන්න ඕන නම් මෙතන password එක ගහන්න දැන් අපේ password එක chamika cha mmi ka password එක ගහලා enter දෙන්න enter දුන්නට පස්සේ මේ විදියට locker කියලා එකක් එනවා ඒකට ගිහිල්ලා ඕන කරන document එක ගැනීමේ හැකියාව තියෙනවා